ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මොකද අපි දැක්කා රජයේ පැත්තෙන් මතයක් ඇවිල්ලා තියෙනවා 19 වෙනි සංශෝධනය හරහා රට පාලනය කරන්න අමාරුයි. එම නිසා රජය මේක විරස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ අයට මම කියන්න කැමතියි 19 වෙනි සංශෝධනය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යහපාලන ආණ්ඩුව තනියම ගෙනාවු එකක් නෙවෙයි. ඒකට ඉදා මුළු පාර්ලිමේන්තුවම ඡන්දය දුන්නා. තමුන්නාතලට මතක ඇති 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරුවේ මම. ඒ දවසේම සංශෝධන ගෙනැල්ලා එක එක වගන්තියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සංශෝධන ගෙනැල්ලා දවසක් විවාද කරලා තමයි සියලු දෙනාම ඒකට ඡන්දය දුන්නේ. කිසිම කෙනෙක් විරුද්ධව ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මේක ගෙනාවේ ඇත්ත වශයෙන්ම මේ රටේ තියෙන උසස ආයතන වලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා රටේ මතයක් තිබුණා ඒ කාලය තුල. දැන් යහපාලන රජයට කලින් තිබුණු ආණ්ඩුව ගෙනාවා 18 වෙනි සංශෝධනය. 18. ඒ 18 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිතුමාට බලය තියෙනවා, විධායකයට බලය තියෙනවා මේ උසස් ආයතන, උසස් නිලතල ධර්ණ ආයතන, අධිකරණය, රාජ්‍ය සේවා කොමිසම, පැතිවරණ කොමිසම වගේ ආයතන වලට 18 වෙනි සංශෝධනයේ යටතේ කවුරු හරි පත් කෙරුවාම, නම් කෙරුවාම, ජනාධිපතිතුමා නම් කෙරුවාම ඒක කාටවත් වෙනස් කරන්න බෑ. 18 තිබ්බේ එකයි. 18 තිබ්බේ විධායකය ඒ වැදගත් උසස් ආයතන වලට කට්ටිය නම් කරනකොට ඒ විධායකයේ එවර නම පිළිගන්නම වෙනවා. ඉතින් අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේක විරස් කරන්න. මේ උසස් ආයතන වලට ජනාධිපතිතුමා එවර නම් පවා ප්‍රතික්ෂේප කළා. වෙන නමක් එවන්න කියන්න බලය අපි ව්‍යවස්ථාදායක සභාවට දුන්නා. ඉතින් ඒ සමබරතාවය ඇති කරන්න විධායකයයි පාර්ලිමේන්තුවයි අතර සමබරතාවයක් ඇති කරන්න අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් මේ ආයතන බේර ගන්න සිද්ධ වුණා. ඉතින් දැන් ආණ්ඩුවෙන් කියනවා මේක අවහිරයක් කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්, මොනවද වෙනස් කරන්න ඕන කියලා. අපිට එහෙලා කියන්න බෑ මේක සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න අපි සහයෝගය දෙනවා කියලා. නමුත් අපිට පෙන්නුනොත් යම්කිසි අඩුපාඩුවක් අපි ඒට අවධානය යොමු කළා. අපේ පක්ෂයේ අනුමැතිය යටත්ව අපි ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. Breaking.lk